ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද දෙසැම්බර් මාසයේ දෙවනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම පළවෙනි පේතෘස් පළවෙනි පරිච්ඡේදයේ 18 සහ 19 අපි මෙනෙහි කරන්න යන්නේ. අපි මෙතෙක් කල් ඉගෙන ගන්න හිටපු ඒ තේමාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල ලේවල බලය ගැනයි. බයිබලයේ කියනවා මක් නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුණු ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කරන කොටගෙන බව නුඹලා දන්නවය. ඉතින් අද අපි මේ 16 වෙනි සත්‍යතාවය අපි ඉගෙන ගන්න. ඉතින් උන්වහන්සේ මොකක්ද අපිට කියා දෙන්නේ? අපි මුදවා ගත්තා මුණවලින් මුදවා ගත්තේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නිර්මල දේවල්. එතකොට මේ ස්ථානයේ කතා වෙනවා අපි මුදන් ලැබුවේ මේ දිරා යන දේවල් කරුණාකර මතක තියාගන්න. මේ රන් රිදී දෙකම දිරා යන අපි අල්මාරිවල තට්ටු තට්ටු ගහාගේ එකතු කරන්න බලනවා. නමුත් දිරා යන මේ දිරා යන දේවල් වලින් නෙමෙයි අපි මුදවා ගත්තේ. අපි මුදවා ගන්න බැහැ රන් රිදී වලට. නමුත් බයිබලයේ කියනවා කැලලක්වත් නැති පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ඒ තරම් උතුම් ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ කර්ම කොටගෙනයි අපි මුදවා ගත්තේ. එකක් තමයි අපි මුදවා ගත්තේ. එකක් තමයි උන්වහන්සේ අපිට අපේ පාපේ කුලිය ගෙව්වා. ඒ ඔක්කොම කරේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින්. ඒ විතරක් නෙමෙයි, ඔබට මතක ඇති පාස්කුවට මෝසස්ට දෙවියන් වහන්සේ කිව්වේ කොයි වගේ බැටළුවෙක් ගන්න කියලාද? ඒ බැටළුවා කැලලක්වත් නැති පළුද්දක්වත් නැති බැටළු කටුවෙක් වෙන්න ඕන, අවුරුද්දක පිරිමියෙක් වෙන්න ඕන කියලා. ඉතින් ඒ වගේ ඒ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරු කුරුසේදී මේ වගේ පූජාවකට යනකොට ඒකේ සංකේතය තමයි දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේදී ඒ විදිහට කතා කළේ. ඒක නිග්නාම් පොතේ දොළොස්වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. නමුත් ජේසුස් වහන්සේ උන්වහන්සේ ස්වර්ගයට හැරෙන්නා. උන්වහන්සේ කල්වරි කුරුසේක මරණයට ගියා. ලේ වැගිරුවා. මොනවාද ලේ වැගිරුවේ? කිසි පාපයක් නැති උන්වහන්සේ මේ ලේ වැගිරුවා. අන්න ඒ නිසා තමයි කැලලක්වත් නැති පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේන් තමයි ඔබයි මමයි මුදවා ගන්නේ. අපි ඒ කරුණ කොටගෙන තමයි අපිව උන්වහන්සේ දන්නේ. අපි දන්නේ නැද්ද කියලා අහනවා. අපිව යන්නේ එහෙම මුදවා ගත්තා කියලා. ඉතින් ඒ වගේම මොකෙන්ද අපිව මුදවා ගත්තේ? මේ නිෂ්ඵල හැසිරීම. අපි කිසිම වටිනාකමක් නැති මිනිස්සු වගේ අපි හිටියේ. නමුත් අද දෙවියන් වහන්සේ අපිව මුදවාගෙන උතුම්ම දෙයක් උන්වහන්සේ ගෙවලා උන්වහන්සේ අපිව මුදවා ගත්තා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා. ආමෙන්.